വിദ്വാൽപത്തി ശ്രേണിധാരണിട്ട് വിദ്വാൽപത്തി ഉറുണ്ട് അധ്യാപന സാമാന്യ അധ്യാപനത്തുള്ള രാജകാരി കിരീമേദി ആവശ്യകരണ ഈ പരിസരയ സഹസീമ പിലിബന്ധവതമായി ഇല്ലീം കരന്നെ അത്രമ മമ മട ഇതിപത് കരന്ന തീയന്നേ അപ്പേ കോവിഡ് അഭിയോഗ മെദ വിദ്വാൽപത്തിവരെ അധർണ വകകീം സഹ വിദ്വാൽപത്തിവരെ വകവീമത് ඒකට සහයෝගය දක්වන බලධාරීත්ව ආයතනවල සහ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වයත් පිළිබඳව සහ ඉදිරියේදී පැවැත්මට නියමිත අපස සාමාන්‍ය පෙළ විභාගයේ කටයුතු පිළිබඳව කතා කිරීමට එතකොට අපි අත් වශයෙන්ම කියන්න ඕනේ කොවිඩ් පළමු රැල්ලේදී කොවිඩ් පළමු රැල්ලෙන් පසු පාසල් ආරම්භ කරනකොට අත් වශයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම්තුමා ප්‍රමුඛ නිලධාරීන් ලබා දුන් සහයෝගය ඉතාමත් හොඳයි අපි දල වශයෙන් සිසුන් 500ක් කියන පාසලකට 75000ක් විතර ප්‍රතිපාදනය වෙන් කරා එමයින් කිසිම පාසලක් තමන්ට අවදාළ ප්‍රතිපාදනය නොලැබුණු බවට ප්‍රකාශ කළේ නැහැ ඒ මැනවින් මේ කාර්ය සිදු වුණා ඒ වගේම ඉදිරියේදී දැන් මේ කොවිඩ් දෙවන රැල්ල පළමු රැල්ලට වඩා ටිකක් භයානකයි ටිකක් බරසාරයි ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කටයුතු කරගෙන යෑමේදී මේට වඩා විධිමත් පූර්ව සංවිධානාත්මක සැලසුමකට අනුකූලව පාසල් ආරම්භ කිරීමේ කටයුතු සිද්ධ වේවි කියලා අපිට වාර්තා වියතේ ආකාරයට දැනට සිසුන් 100ක් සිටින පාසලකට රුපියල් 8000ක ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බව දැනුවත් වෙලා තියෙනවා. නමුත් අපි කියන්නේ ඒම ප්‍රමාණය ප්‍රමාණවත් මදි ඒම මුදල. මොකද සිසුන් 100ක් කියන්නේ එක සිසුවෙකුට රුපියල් 80ක් ඒක සතියකට ප්‍රමාණවත් වේ. නමුත් කොපමණ කාලයකටද මේ ප්‍රතිපාදනය මීට වැඩිය වැඩි විය යුතුයි. එසේම මෙසිසුන් 100ක් සිටින පාසල් කියන්නේ අත් වශයෙන් ආර්ථික වශයෙන් දුෂ්කරතා ඇති පාසල් සම්පත් පුද්ගල දායකත්ව අඩු පාසල් මේවට වැඩිපුර වෙන් කිරීමක් මූල්‍ය වෙන් කිරීමක් කළ යුතුයි ප්‍රතිපාදන වැඩිපුර වෙන් කළ යුතුයි කියන එක අපි විදුහල්පතිවරුන් ඉල්ලා සිටිනවා එසේම අපි බැලුවොත් සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීම පිළිබඳව කතා කරමු සාමාන්‍ය පෙළ විභාගය අපි සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ අපේ දරුවෝ 11 අවසර දරුවෝ 20 දෙසැම්බර් මාසේ ලියන්න හිටපු විභාගය නමුත් මේ වෙනකොට ඒක ජනවාරි මාසය දක්වා කල් ගිහින් තියෙනවා නමුත් රටේ පවතින තත්ත්වයත් එක්ක සමස්ත ලංකාවටම පාසල් වැහුණු ප්‍රදේශ තියෙනවා මේ වෙනතෙක් විවෘත නොවුණු පාසල් තියෙන ප්‍රදේශ තියෙනවා එතකොට එම දරුවන්ට තමන්ගේ ගුරුවරයා අභිමුඛව අවම වශයෙන් සති පහක කාලයක් ඉගෙන ගන්න ඕන පරිසරයක් ගොඩනගන්න ඕනේ මේ වැඩපිළිවෙලක් සකසන්න කියලා අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා මොකද ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගැන අපි සැලකලා බැලුවොත් අපිට වැටෙන්න ඕන ශිෂ්‍යත්ව ප්‍රතිඵලවල වැඩිම ප්‍රමාණයක් ප්‍රතිඵල දැක්ව හොඳ ප්‍රතිඵල තිබුණේ නගරාශ්‍රන්න පාසල්වල. එතකොට ඒ අයට දුරස්ථ අධ්‍යාපන ක්‍රම මාර්ගගත අධ්‍යාපන ක්‍රම තිබුණා ඒවයේ ඵලදායිත්වය තමයි එළියට ආවේ. නමුත් අපි ඉල්ලන්නේ අපේ පාසල්වලට ඒ කියන්නේ දුෂ්කර පාසල් තියෙනවා ග්‍රාමීය පාසල් තියෙනවා මේවට අවධානය යොමු කළ යුතුයි. ඒ ග්‍රාමීය පාසල්වලට වැඩි ඒ දරුවන්ට තමන්ගේ ගුරුවරයා අභිමුඛව තමයි ඉගෙන ගන්න පුළුවන්. ඒට මාර්ගගත ක්‍රම නැහැ. ගුරුවරයා මොන ගහන්නේ නැහැ. ඔය කියන ආකාරයට හැමෝටම සර්වසමම අපිට අධ්‍යාපන සම්පත් බෙදා හැරීම් කරන්න බැහැ නේද? ඒ නිසා අපි ඉල්ලා සිටිනවා විභාගයේ අප්‍රේල් දක්වා කල් ගියත් කමක් නැහැ. විද්‍යාල්පති රජයෙන් අපි ඒ වගකීම දරන්න මේ කටයුතු සූදානම් කිරීමට. නමුත් අවම වශයෙන් සති පහක කාලයක් දරුවන්ට ගුරුවරයා අභිමුඛව ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දෙන්න. Breaking.lk